රාජකාරී ක්‍රමය යටතේ ලංකාව ස්වයං පෝෂිත ආර්ථිකයක් ලෙස පැවතුමි. සෑම ගමකම එම ප්‍රදේශයට වූමනා ද්‍රව්‍ය එහිම නිපදවා ගැනිනි. මිනිසුන් චාම් ජීවිතයක් ගත කළ නිසා අවශ්‍යතා සරල විය. එංගලන්තයේ නිපද වෙන කාර්මික නිෂ්පාදනවලට සුදුසු වෙළඳපොළක් එහි නොවිය. අනෙක් පසින් යුරෝපයේ ධනපති වෙළඳපොළේ අවශ්‍යතා මහා පරිමාණයෙන් සැපයීමට මෙරට වැවිලි කර්මාන්තය ආරම්භ කිරීමද පහසු නොවූයේ ඊට අවශ්‍ය නිෂ්පාදන සාධක මෙහි හිඟවීමයි. මොනවද මෙහි නොතිබුණායකින් නිෂ්පාදන සාධක? මා පරිමාණයේ වතු වගාවට අවශ්‍ය භූමි ශ්‍රමය. එතකොට අචුරවන්ට අයිතිලා තිබුණු මහ පොළව එහෙම් පිටින්ම ඉංග්‍රීසින්ට අයිතිලා තිබුණා. අනික ඔය කියන කාලේ රාජකාරිකම ක්‍රියාත්මක වුණා. ඉතින් කොහොමද කියන්නේ ශ්‍රමය තිබුණ නැහැ කියලා? නෑ 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 තිබුණා. හැබැයි වැඩවසම් නීති රීති වලින්. ඒ කියන්නේ රාජකාරී ක්‍රමයෙන් බැඳිලා තිබුණා. වැඩි කල නොගොස්ම ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ලංකාව සම්බන්ධයෙන් වූ ආර්ථික ක්‍රමෝපායන් වෙනස් වුණා. ඔවුන් මහා පරිමාණ වතු වගාවට යොමු වුණා 1920 ගණන් වල අගභාගයේදී කෝපි වගාව අනුලද්ද වීම සමගම. මෙන්න මේ මහා පරිමාණ වතු වගාවට ශ්‍රමය ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම බාධාවක් වුණේ ලංකාවේ ඒ ඉංග්‍රීසි ආණ්ඩුවත් පවත්වාගෙන ගිය රාජකාරී ක්‍රමය, සේවා භුක්ති ක්‍රමය. මේක ශ්‍රමය ලබා ගැනීම පිළිබඳ අතිවිශාල ගැටලුවක් බවට පත් වුණා. හරි. ඒත් ඔය කියන කාලේ වෙනකොටත් අනිවාර්ය රාජකාරී ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා බ්‍රිතාන්‍යයන්ට පුළුවන් වුණා අපේ රටේ ශ්‍රමය නොමිලේ ලබා ගන්න. කොළඹ නුවර පාර වුන් හදන්නේ අන්න ඒ විදිහට. රාජකාරී ක්‍රමය යනු ආසියාවේ වැඩවසම් හැඩයයි. ඒ අවදිහේ රැකියා ලෙස පැහැදිලිව හඳුනාගත හැකි ආදායම් මාර්ගයක් මේ රටෙහි නොවිය. මිනිසුන් ආර්ථික කටයුතුවල යෙදී සිටියේ දෛනික ජීවිතයේ අංගයක් ලෙසයි. මේ නිසා රාජකාරී ක්‍රමය තුළ ශ්‍රමය නිදහස් නිෂ්පාදන සාධකයක් නොවේ. එය රාජකාරී ක්‍රමයේ සීමා තුළ සිර වී තිබුණේ. ලංකාව විතරක් නෙවෙයි ධනේශ්වර ක්‍රමය වගාදිගාවුණු සෑම ක්ෂේත්‍රයකම ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වුණේ කර්මාන්තයට හෝ කුසිකර්මාන්තයට හැම තැනකම නිදහස් වූ ශ්‍රමය. ඒක බ්‍රිතාන්‍යයේත් මුල් යුගයේදී සිද්ධ වුණා, හැම තැනකම සිද්ධ වුණා, ඇමරිකාවේ සිද්ධ වුණා. නිදහස් වූ ශ්‍රමයට විශාල ඉල්ලුමක් ඇති වුණා, ශ්‍රම සංචරණයක් අවශ්‍ය වුණා. තැනින් තැන යා හැකි ශ්‍රමිකයන්ගේ ඉල්ලුමක් විශාල වශයෙන් අවශ්‍ය වුණා. මේ ශ්‍රම ඉල්ලුම ලංකාවෙත් වැවිලි ආර්ථිකය තමයි ලංකාවේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රධාන සංරචකය වුණේ. මෙන්න මේ වැවිලි ආර්ථිකයටත් නිදහස් ශ්‍රමය අවශ්‍ය වුණා. විශාල වශයෙන් වැටුප් ශ්‍රමිකයෝ, ඒ කියන්නේ වෙන ආදී වෙන ගෙවීම් වලින් නෙවෙයි, ඉඩම් කොටස් වලින් හෝ ධාන්‍ය කොටස් වලින් ප්‍රතිලාභ ගෙවන ශ්‍රමිකයෝ නෙවෙයි, නියම ආකාරයෙන්ම වැටුප් ශ්‍රමික පන්තියක් ලංකාවේ ඒ මුල් යුගයේම ස්ථාපිත වෙන්න පටන් ගත්ත ධනේශ්වර වෙළඳ ආර්ථිකයට, වැවිලි ආර්ථිකයට අවශ්‍ය වුණා. ශ්‍රමයට ගෙවන මිල තමයි වැටුප් කියන්නේ. ශ්‍රමයට මිලක් ගෙවන්නේ ධනවාදී ආර්ථිකයෙන්. එහෙමනම් ඇයි රාජකාරී ක්‍රමය අහෝසි කරලා ධනවාදී නිෂ්පාදන ක්‍රමයක් ආරම්භ කරන්න ඒගොල්ලෝ මේ තරම් ප්‍රමාද වුණේ? සියවස් ගණනාවක් තිස්සේ පැවතුණු ජීවන රටාවක් වෙනස් කරන එක හිතන තරම් පහසු කටයුත්තක් නෙමෙයි. අනික ඉංග්‍රීසි පාලනය කෙරෙහි මේ වෙනකොට ජනතාව තුළ ලොකු විරෝධයක් ඇති වුණා. 1818 කැරල්ලට පස්සෙත් වරින් වර කැරලි කීපයක් පැන නැගුණා. ඔව්, මාත් අහලා තිනවා 1822 දී මාතලෙත් කැරල්ලක් ඇති වුණයි කියලා. ඔය කාලේ ඔවුන් අනුගමනය කෙරුවේ ආරක්ෂිත ප්‍රතිපත්තිය. මේ කාලේ පරිපාලනයේ වෙනසක් සිදු කරන්න ඔවුන් ඉක්මන් නොවන බලපාපු තවත් හේතු තිබුණා. ඒ කිව්වේ? ඔය කියන කාලේ ඉංග්‍රීසින් අපේ රටේ විතරක් නෙමෙයි යුරෝපයේ තිබුණ බොහෝම කරදරකාරී සහ අවිවේකී වාතාවරණ. ඒ සමයේ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් යුරෝපය යටත් කරගනිමින් තම අධිරාජ්‍යය පුළුල් කරමින් සිටියේය.
ඒ වන විට ආර්ථික වශයෙන් ඉතා බලවත් වූ එංගලන්තය නැපෝලියන්ගේ ප්‍රධාන ඉලක්කයක් විය. මේ කරදරකාරී යුද වාතාවරණය නිසා එංගලන්තයට අපේ රටෙහි පරිපාලනය වෙනස් කිරීමට ඉස්පාසුවක් නොතිබිනි. වැඩවසන් සමාජ ක්‍රමයකින් දනේෂ් රෝමනාව නිටු කිරීමට යාමේ පාඩුව කොයි තරම්ද කියන එක මේ යුගයේ බ්‍රිතාන්‍ය පාලකයන්ට හොඳටම වැටහිලා තිබුණේ. මෙරට පරිපාලන කටයුතු වලට ගියේ වියදමත් පියවා ගන්න බැරි තරම් ආදායමක් ඔය කියන කාලේ මෙරටින් ඉංග්‍රීසින්ට ලැබුණේ. ඒ කියන්නේ මේක ඉංගලන්තයටත් පාඩු බිස්නස් එකක්. ඔව්. ඒකන සවා බලන්න තමයි මැක්බීම් ජෝර්ජ් හෝල්බ්‍රුක් පැරණි ක්‍රමය සහ අලුත් ක්‍රමය අතර ලොකු ගැටීමක් මතුවලා තිබුණ නිසා ආර්ථික ක්‍රමය පලදාය වුණේ නැහැ. ඒ වගේම පරිපාලන තන්ත්‍රය වෙහෙසකර වුණා. වියදම්කාරී වුණා. එම නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සිද්ධ වුණා මෙන්න මේ දුෂ්කර තත්ත්වය මගහරවා ගැනීම සඳහා කිසියම් ලොකු වෙනසක් කරන්න. ඒ වෙනස කරන්නට තමයි කෝල්බ්‍රුක් කොමිසම යෝජනා වුණේ. එතකොට දෙදෙනෙක් ප්‍රධාන වශයෙන් ලංකාවට ආවා. ඒ කෝල්බ්‍රුක් අපි කතා කරන කෝල්බ්‍රුක් සහ ඔහු සමගම පැමිණියා මේ නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කාරකයෙක් සී.එච්. කැමරන් කියලා. මේ දෙදෙනාම කිසියම් ආකාරයකට නිදහස් වෙළඳ ආර්ථිකය රාජ්‍ය නිර්වාදවාදී ආර්ථික ප්‍රතිපත්තිය ආදී කරුණු පිළිබඳ ඒ කාලේ යුරෝපයේ මතුවලා තිබුණු සම්භාව්‍ය ආර්ථික විද්‍යා මතවාද සහ සම්භාව්‍ය දේශපාලන ලිබරල්වාදී මත බොහොම ඉහළින් හිසින් දරපු පිරිසක්. ඒ කාලේ මේ රටේ ආණ්ඩුකාරය වෙලා හිටපු එඩ්වඩ් බාන්ස් කෝල්බ්‍රුක්ගේ පැමිණීම ගැන ඒ තරම්ම කැමැත්ත දක්වුවේ නැහැ කියලා මම අහලා තියෙනවා. කෝල්බ්‍රුක් සඳහන් කරලා තියෙනවා ඒ කාලේ ආණ්ඩුකාරයට තිබිච්ච අසීමිත බලතල ගැන ඔහු පුදුම වුණා. ඩේවිඩ් නෝත් ආණ්ඩුකාර වරයාගේ ඉඳලම මුල් කාලේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩු විසින් පත් කරලා එවපු ආණ්ඩුකාරවරු අසීමිත බලතල ලංකා විජිතය සම්බන්ධයෙන් භුක්ති විඳපු අය. විශේෂයෙන් කියන්න ඕනි රට යටත් විජිතයක් බවට පත් වුණාට පස්සේ මේ පත් වුණ ආණ්ඩුකාරයා එක පැත්තකින් එංගලන්තයේ රජුගේ නියෝජිතයා අනිත් පැත්තෙන් ලංකාවේ රජුරුවන්ගේ බලතල ටිකත් ඔක්කොම අතරගත්තගෙන එහෙම ගත්තාම පස්සේ ඒ සමාජීය වශයෙන් එහෙම ගත්තාම පස්සේ අතිවිශාල බලතල ප්‍රමාණයක් භුක්ති විඳපු පාලකේ ඔහුට තමයි සියලුම විධායක ව්‍යවස්ථාදායක අධිකරණ සියලු බලතල තිබුණේ ලංකාවේ රජුරුවන්ට තිබුණා වගේම ඊට වඩා වෙනස් තත්ත්වයක් ඇති වුණා විශේෂයෙන්ම උඩරට ගිවිසුමෙන් යම්කිසි ආකාරයකට ස්වදේශීය ප්‍රධානීන්ටත් බලතල ප්‍රමාණයක් ලැබුණා රාජ්‍ය පාලනය සහ අනිකුත් ආර්ථික කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් සහ සමහර සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් නමුත් 1818 කැරැල්ලෙන් පස්සේ 18 කැරැල්ලේ පරාජයෙන් පස්සේ මේ කියන ස්වදේශීය ප්‍රධානීන්ට මේ තිබුණු බලතලත් අහිමි වෙලා ගිහිල්ලා ඒ බලතල ප්‍රමාණයත් ආණ්ඩුකාරවරයාටමයි අයිති වුණේ. ඒ කාලේ ආණ්ඩුකාරවරු හරියට ඒකාධිපති පාලකයෝ වගේ. ඔව්. රජුරුවන්ගේ ඒකාධිපති පාලනයක් වෙනුවට ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ ඒකාධිපති පාලනය. ඒ වුණාට ඒ කාලේ හිටපු මිෂනාරිවරු පෙන්වන්න හැදුවේ පෙරදිග ඒකාධිපති පාලන ක්‍රමයෙන් ජනතාව ගලවගෙන මේ රටවල් දියුණුව කරා අරගෙන ගියේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් කියලා. කවුද එහෙම කියලා තියෙන්නේ? හාවට්. එයා මේම කියලා තියෙනවා. බොහෝ කාලයක් තිස්සේ ඒකාධිපතියා මිලේච්ඡ රජවරුන්ගේ බලය යටතේ පැවති උඩරට පෙදෙස් වනගත හා කඳු සහිත වූයේය. ඒවා බ්‍රිතාන්‍ය පාලනය යටතට ගැනීමෙන් පසුව බ්‍රවුන්රික් හා බාන්ස් වැනි ආණ්ඩුකාරවරුන් විසින් හඳුන්වා දෙනු ලැබූ
සංවර්ධන කටයුතු නිසා දැන් එම ප්‍රදේශ දේශීය මෙන්ම යුරෝපීය ජනතාවගේ සෞඛ්‍යයට හා සනීපයට හිතකර වී තිබේ. කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අංග කීපයක් තිබෙනවා. පළවෙනිම කාරණේ තමයි මේ එතෙක් කාලයක් වෙන් වෙලා තිබුණේ මේ උඩ රට සහ පහත රට කියන පරිපාලන බොහෝ දෙක ඒක රාශි කරනවා. ඒක තමයි ඒකී රාජ්‍යයක් හැදුවා කියලා කියන්නේ. ලංකාවේ තිබුණේ එක්සේසත් රාජ්‍ය සම්ප්‍රදායක්. නමුත් එක තනි කේන්ද්‍රයකින් රට පාලනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාදිලියක් මේ ක්‍රම එකතු කළා උඩ රට පහත රට එකතු කරපු එක. හැබැයි මෙහෙම එකතු කරා වගේම ඒ අය රට ප්‍රධාන පළාත් පහකට බෙදුවා. ඒ පළාත් පහේ සීමාවන් උදාහරණයක් බස්නාහිර පළාත, දකුණු පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත යන ආදී වශයෙන් දැන් තියෙන මේ පළාත් සභාවල මායිම් වල වැඩි ඉතිහාසයක් නැති බව අපිට ඒකෙම පේනවා. මේ අද තියෙන ලංකාවේ පළාත් බෙදීම ආරම්භ කළේ මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ මගින්. මේ පළාත් පහට පස්සේ තවත් ඉතුරු පළාත් දෙකත් පසු කාලවල බෙදුවා. ඒ වගේම තව විශාල යෝජනාවක් තමයි ගෙනාවේ. ඒ කාලේ රජය ක්‍රියාත්මක කරමින් හිටපු වෙළඳ ඒකාධිකාරිය අහෝසි කළා දැම්මා. ඒ කියන්නේ අර කෝල්බ්‍රුක්ලා අර අපි කලින් හිතු කීප ආකාරයටම මේ නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය ගොඩක් අනුදත් අය. ඉතින් රටේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කළා දැම්මා. ඊළඟට තවත් ඉතාමත්ම වැදගත්ම යෝජනාව තමයි ඔවුන් ගෙනාවපු මේ ආණ්ඩුකාරවරයාට ඒක රාශි වෙලා තිබෙන බලතල කිසියම් ආකාරයකට අඩු කරමින් රටට අඳුන්ලා දුන්නා ව්‍යවස්ථාදායක විධායක සභා ක්‍රමය. ධන්නවාද අද අපේ රටේ පවතින දේශපාලනයේ මූලික හැඩය කෝල්බ්‍රුක් වාර්තාව. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාව අද පාර්ලිමේන්තුව නම් ආණ්ඩුකාරය ජනාධිපතිවරයා වගේ. ධනවාදී රාමුවක් තුළ ආර්ථිකය වර්ධනය කරගන්න නම් සමාජ රජයේ දැඩි පාලනයෙන් නිදහස් කරගන්න ඕන. මේක එහෙම ක්‍රමයක්. ඔබේ එටිසලට් සිම්පත පළදු වී හෝ නැති වී නම් ළඟම ඇති එටිසලට් කෝල් ස්ටාර් විලංසල වෙත පිවිස නොමිලේ ඔබේ සිම්පත ලබා ගන්න. අපේ ව්‍යවස්ථාදායක විධායක සභා ක්‍රමය ආරම්භ වෙන වකවානුවේදී අපි මොහොතක් හිතලා බැලුවොත් එහෙම යුරෝපයේ විශේෂයෙන්ම එංගලන්තයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා වෙලා ඉතා වැදගත් මූලධර්මයක් ඉහළින්ම ස්ථාපනය වෙනුම් තිබුණා. ඒක තමයි නියෝජනයක් නැතුව බදු ගන්න බෑ කියන එක. ඒක ඇමරිකන් විප්ලවයත් එක්ක ලෝකේ විශේෂයෙන්ම තවත් තහවුරු වෙච්ච එකක්. තමන්ට නියෝජනයක් නැත්තම් බදු අය කර ගැනීමට අයිතියක් ආණ්ඩුවට නැහැ කියන එක. ඒකෙන් අදහස් කරන්නේ තමන්ගේ අභිලාෂයන් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන අය ඉන්න ඕනේ කියලා මේ විශේෂයෙන්ම ගොඩනැගීමෙන් ආපු ධනේශ්වර පන්තිය කල්පනා කළා. එම නිසා ධනේශ්වර ආර්ථිකය ක්‍රමය පුළුල් කරගන්නට නම් මේ නියෝජනයේ ඉඩකඩද පුළුවන් තරම් උපරිම විදිහට පුළුල් කළ යුතුය කියන අදහසට ආර්ථික ප්‍රතිසංස්කාරකයෝ සහ නීති ප්‍රතිසංස්කාරකයෝ ඒ අදහසට ආවා. එම නිසා ඇත්තෙන්ම යුරෝපයේ එංගලන්තයේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය විශාල අහුමුළු වලට එක පැතිරිලා ව්‍යාප්ත වෙලා ගියා ඔය කාලවකවානුවේ. කවුද ඔය ව්‍යවස්ථාදායක සභාවේ හිටියේ? ලංකාවේ දෙවිලි කරුණන් සහ වෙනත් ව්‍යාපාරිකයන් වෙනුවෙන් හඬ නගපු ඔවුන්ගේ ඕනෑපෑකම් නියෝජනය කරපු නියෝජිතයෝ පිරිසක්. ඒ කියන්නේ ඔවුන් තීන්දු තීරණ ගත්තේ නීති සම්පාදනය කෙරුවේ වැවිලිකරුවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්. කෝල්බ්‍රුක්ට අවශ්‍ය වූයේ ඉතික් පැවති රජයේ ඒකාධිකාරය බිඳ දමා
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා උරදෙන ධනවාදී ලිබරල් ආණ්ඩු ක්‍රමයක් පිහිටුවීමයි. මේ අලුත් තත්ත්වය තමන්ට වඩා වාසිදායක හා නිදහස් බව දේශීය සහ විදේශීය ආයෝජකයෝ තීරණය කළහ. තමන්ට වාසිදායක ලෙස කටයුතු කරන නියෝජන ආණ්ඩු ක්‍රමයක් මෙරටේ ඇති වුණු නිසා තමයි යුරෝපීය ධනවතුන් වතු වගාව වෙනත් ව්‍යාපාර සඳහා විශාල ලෙස මුදල් ආයෝජනය කරන්න මේ රටට එන්නේ. කෝල්බ්‍රුක් ලංකාවට කැඳවීමේ කරමුණක්ම වන්නේ ලංකාව විජිතයක් වශයෙන් ඉතාම වියදම්කාරී විජිතයක් බවට පත්වීම. එම නිසා ඒ අරමුණටම ගැලපෙන ආකාරයට කෝල්බ්‍රුක් ඉතාම ආර්ථිකය රජයේ පාලනය කිරීම සම්බන්ධයෙන් ඉතාමත්ම තද නීති රීති ඔහු අනුමත දුන්නා. එම නිසා ඔහු මේ වියදම්කාරී රාජ්‍ය කියන එකට දැඩි ලෙස විරුද්ධ වෙලා රජයේ වියදම් බොහෝ දුරට කපා හරින්නට යෝජනා කළා. කෝල්බ්‍රුක් මේ ලංකාවේ ඇතිකරන්න හදපු ධනේශ්වර ක්‍රම දිහා තරමක් විවෘතව බලපු කෙනෙක්. ඔහු විශාල වශයෙන් ඉඩකඩක් දුන්නා මේ ස්වදේශීය ආයෝජකයන්ට. ස්වදේශීය ආයෝජකයන්ගේ ධනයත් ලංකාවේ වතු ක්ෂේත්‍රය සහ වතු ක්ෂේත්‍ර ආශ්‍රිතව ගොඩනැගුණු කර්මාන්ත සහ සේවා ආර්ථිකය වල ආයෝජනය කළ යුතුයි කියන මතයක ඔහු හිටියා. ලංකාව ලාභදායක විජිතයක් හැටියට පවත්වාගෙන යන්නට නම් දේශීය සහ විදේශීය ආයෝජන අංශ දෙකම දිරිමත් කරන්න ඕනි කියලා ඔහු විශ්වාස කළා. ඒ විශ්වාසය පදනම් කරගෙන ඔහු සමාජය මත දැඩිවම බරදරන රජයක් වෙනුවෙන් ඔහු පෙනී හිටියේ නැහැ. දැඩි වේදන් සීමා කිරීම ප්‍රතිපත්තිය ගිහිල්ලා ශූර ව්‍යාපාරිකයෙක් කල්පනා කරන විදිහට තමයි කෝල්බ්‍රුක් ලංකාවේ රාජ්‍යතන්ත්‍රයේ පරිපාලනයේ සේවකයෝ රාජ්‍ය සුභසාධනය වගේ දේවල් ගැනත් කල්පනා කළේ. නිලධාරීන් බොහෝ දෙනෙක් පාලන කටයුතු වලින් දුරස් වී වතු ව්‍යාපාරයට එක් වූහ. මේ රටෙහි වැවිලි කර්මාන්තයේ පුරෝගාමීන් මේ රජයේ සේවකයන්ය. රාජකාරී ක්‍රමය අහෝසි වීමත් ඊට අවැසි පරිපාලන රටාවක් මේ රටේ බිහිවීමත් නිසා වතු ව්‍යාපාරය මේ රටේ මහ පොළොව පුරා ව්‍යාප්ත විය. ඇස්මානයේ මහ පොළොව මත සිදුවෙමින් පැවති වේගවත් වෙනසත් සමග මේ බිමෙහි ජීවත් වූ මිනිසුන්ගේ සිත් සතන්ද වේගයෙන් වෙනස් වෙමින් පැවතුනි. ඒ ධනේශ්වර ආර්ථිකය මේ මහ පොළොව මත සිදු කළ වෙනසයි.